Finnvar SNF-un puhudinei. Ia Asia Guan samagama saha Malaysian News Network aayatane. Batimar sitin oba vita pidena SNF-un puhuda daham situbilla. Deshakayano Pujya Acharya Sulakkulame Premaratana Nayaka Swamin Wahanse. විසිවෙනි සතවර්ෂයේ ලංකාවේ බුද්ධාගමේ සිදුවෙච්ච ප්‍රධාන වෙනස්කම් මම හිතන ආකාරයට බුද්ධ වන්දනාව මාසෙකින් ඊට දී බෞද්ධයන් අතර ප්‍රචලිත වී අපි සාමාන්‍යයෙන් දැන් අපේ ගෙදර බුදුන් වදින මාසෙකින් බුදුන් වදින ඊට අතරතුර පොදු ස්ථාන ආදරය සාමාන්‍ය සිදුවීමක් කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ අදාපත මේ බුදුන් වදින ගුරුන් වෙලා තියෙන්නේ මේ විසින් සතවර්ෂයේ මුල් කාලේ දහමෙන් සතවර්ෂයේ අග කාලේ වගේ සිදුවෙච්ච විශේෂ ව්‍යාපාර නිසා. ඒ කියන්නේ මේ බෞද්ධයන්ට බුදුන් වදින පුරුදු කරන්න ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. 1899 ඒ කාලේ විවිධ ස්වාමීන් වහන්සේ විවිධ ගිහි නායකයෝ සිදු කරපු විශේෂ ව්‍යායාමික ප්‍රතිඵලයක් හැටියට තමයි අද ලංකාවේ ගිහි බෞද්ධයන්ට මේ බුදුන් වදින චාරිත්‍රය තනියෙන් කරන්න විශ්වාසනීයත්වයක් ආත්ම ශක්තියක් ඇති වෙලා මේ ගාථා පාඩම් කියලා තියෙනවා. ඒ වගේම පන්සලෙන් පිට බුදුන් වදින විවිධ ස්ථාන, විවිධ චාරිත්‍ර ඇතිලා තියෙනවා. මුලින්ම බුද්ධ වන්දනාව ප්‍රචලිත කිරීම සිදු කරලා තියෙන්නේ වන්දනාව සඳහා පොත් මුද්‍රණය කරන. දැන් 1880 ගණන් 90 ගණන් කියලා කියන්නේ ලංකාවේ බුදුදහම ආපහු නගා සිටවන අපේ බෞද්ධ සංස්කෘතිය බේරගන්න ගොඩාක් අය මේ සමාජචලන කටයුතු කරන කාලේ අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක සිටු යුගයක් ඒ කවුදේ බුදුදහමට දෙවිචමන් දෙවියන් බුද්ධ කරවතසාව නෙවි බොහෝ අධි ගෙහිල බෞද්ධ සිරිතුරින් අතහැරීම බෞද්ධකම අතහැරීම බෞද්ධ ලක්ෂණ රටෙන් ගුරන් තුරන් දෙයකින් කියන කාලයක් කොජිම කිව්වොත් වෙසක් දිනේවත් නිමවල දවසක් නෙවි ඒ කාලේ 1885 තමයි ලංකාවේ වෙසක් දවස නිමවල දවසක් වත් කියන්නේ ඒකට බොහෝ මහන්සියක් වුණා ඒ කාලේ හිටපු අපේ බෞද්ධ නායක විශාල මහන්සියකින් පස්සේ තමයි අපේ වෙසක් දවස හා නිමවල දවස වත් කරගෙන ඉන්නේ අනේ වැඩි කාල පරිච්ඡේදයක ලංකාවේ බුද්ධාගම වෙනදන්න බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගන්න විවිධ උත්සාහයන් ගත විවිධ අය ඒකට ඒක ප්‍රධාන වැදගත් උත්සාහයක් තමයි බෞද්ධ පාසල් මේ කියන්නේ. දැන් මුලින් තිබ්බේ මිෂනාරි සමාගම් වලින් ක්‍රියාත්මක වෙච්ච පාසල් උසස් අධ්‍යාපනයක් ලබන්න නම් රැකියාව වල සුදුසු අධ්‍යාපනයක් ලබන්න නම් අපේ ලංකාවේ දරුවන්ට යම් සිද්ධි වුණේ මිෂනාරි පාසල් වල. නමුත් එන්ඩස්ටි ඕල්ක මැතිතුමා ඇමරිකාවේ ඉඳලා ලංකාවේ බෞද්ධ පරම්පරාව සමාජයෙන් ඉකරන ලංකාවේ බෞද්ධ පාසල ඇති කළා. උන්වහන්සේට අපේ ලංකාවේ සාමණේර මහන්සලා වේද බෞද්ධ ප්‍රබුදුරු ඒ සඳහා ආදාර කළා. ඒ පාසල බිහි කිරීම තුළින් ලංකාවේ බුද්ධාගම ගොඩක් ආරක්ෂා වුණා. ඒ වගේම සිදු කරපු තවත් එකක් තමයි ලංකාවේ දහම් පාසල ආරම්භ කිරීම. ඊළඟ දවසේ පාසල දෙවෙනි බුද්ධාගම ඉගෙන ගැනීම අවචාරිත්‍රයක් වන්දනවල දුන්නා. ඒකට මුන්නේ ඕකතුමා නම් දෙකට ගොඩාක් අපේ සාමණේර මහන්සලා මේක වැඩි නායකයෝ උදව් කළා. ඒක ඒක කරපු ප්‍රධාන වැඩ. ඔය පරිවිධි කරපු ව්‍යාපෘතීන් අතර දැන් කාටත් මගහැරෙච්ච කවුරුත් නොදන්නේ වැදගත් ව්‍යාපෘතියක් තමයි මේ විහි චෞද්‍යයන්ට
පුදුම වදින්ද උගන්නන්න දරපු උත්සාහය ගැප්පතියි. 1987 දී මුලින්ම පොතක් මුද්‍රණය වෙනවා බුද්ධ ඇදහිලි. ඒ පොත සකස් කරන්නේ කොටහේදී දේවදුත්තරාරාමයේ ගිහිටපු මොහොතේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි අර මහදුරා වාදයේ ඇතුළත් ඇති වාදවලදී මුලිකත්වයෙන් ගත්තේ. උන්වහන්සේ බුද්ධ ඇදහිලි පොත මුද්‍රණය කළා. ඒ බුද්ධ ඇදහිලි පොතින් මිනිස්සුන්ට උනන්දු කළා. මේ දුමන් වදින ගාථා පාලු කරන පුතුන් වදින පිළිවෙල මතකතිය. මේ උන්වහන්සේ 1890 අපවත්. ඒ පස්සේ තව බොහෝ දෙනෙක් මේ ව්‍යාපෘතිය විකසන කරගෙන තව ගුණයි පොත් මුද්‍රණය කළා. බුද්ධ ඇදහිල්ල, බෞද්ධ ඇදහිල්ල, බුද්ධ ඇදහිල්ල, බෞද්ධ වන්දනා ගාථ ආදී විවිධ පොත් මුද්‍රණාල මුද්‍රිත පොත් පිටවෙන ගත්තා. ඒ කාලේ ලංකාවට මුද්‍රණ ලාභ අවුත්තු කාලේ ගොඩාක් මුද්‍රණ ලංකාවදී පෙනේ. ඒ වගේම ටික වේදන් අධික වෙන තීන්ත ගේන්නෝනේ කියලා කරුදාස කියනවා කියලා. ඒ නිසා මුද්‍රණ පොතක් මුද්‍රණය කරනවා කියන්නේ විශේෂ මහන්සියට වෙන. නමුත් ඒ කාලේ බුද්ධ වන්දනාව උපදෙස් දෙන පොත් විශාල ප්‍රමාණයක් කියලා තිබෙනවා. 1930 වගේ වෙනකොට වර්ග 50ක් විතර ලංකාවේ බුදු නැතිවීම උරුම කරන්න දෙහිලා තියෙනවා. සමහර පොත් 3,000-5,000 වගේ පිටපත් මුද්‍රණය කර මිනිස් අතර මිනිස් බෙද හැමතිස්සෙම මේ බුද්ධ වන්දනා උරුම කරන්නේ. අන්නේ වැඩි උත්සාහයක් ගත්ත නිසා පොරකට සෝමිති කියන නමතුදු ඒ වගේ පොත් කිහිපයක් මේ ස්වාමීන් වහන්සේ නම. තව ඊට වඩා තම ඉහි අය මේ පොත් මුද්‍රණය කරන ප්‍රදායනක් තිබෙනවා. එවැනි අය විශේෂ උත්සාහයක් අරගෙන මහන්සි වුණා බෞද්ධ අයට මේ බුදුන් වදනයක පුරුදු කරලා තමන්ගේ බෞද්ධකම ආරක්ෂා කරගන්න. අන්නේ එහි ප්‍රතිපලයක් හැටියට තමයි ලංකාවේ මේ බෞද්ධයෝ තනියෙන් බුදුන් වදින්න කියන ස්වාමීන් වහන්සේ නමගේ මඟ පෙන්වීමක් නැතුව වුණා. තනියෙන් බුදුන් වදින්න තරමට තමන්ගේ බෞද්ධකම ගැන ආත්ම විශ්වාසය ඇති කරගත්තා. එහි ප්‍රතිපලයක් හැටියට බෞද්ධයෝ තනියෙන් බුදුන් වදින්න පුරුදුණා. ඒ වගේම ගෙදර බුදුන් වදින සිරිත පටන් ගත්තා. ඒ වගේම පාසලේ බුදුන් ගන්න බුදුහාමුදුරුවෝ තමන් ජීවිතේ ලං කරගත්තා. ඒ නිසා හැමතිස්සම බුදුහාමුදුරුවෝ තමන් චතුනගෙන තමන්ට හොම් වෙන කෙනෙක් බවට පත් වුණා. දිනපතාම තමන්ගේ බුද්ධාගම පිළිපදින්න අවස්ථාවක් ඇති වුණා. අන්න ඒ තුළින් ඒ අධිරාජ්‍යවාදීගේ ලංකාවේ බුද්ධාගම වේගුණා. බව බුද්ධජ මතක තියාගත්ත එකෙන් බුදුන් නැගීමේ සිරිත ඉහි ජනතාවතල ප්‍රචලිත කරපු නිසා ඉහි බෞද්ධයන් තානී යදර බුදුන් වදින් අනෙක් ස්ථාවන් බුදුන් වදින් බුදු වේච නිසා ලංකාවේ නැතිවීමෙන් යමින් තිබිච්ච බෞද්ධ සංස්කෘතිය මිනිසුන්ට අමතක වෙමින් තිබිච්ච බුද්ධාගම ආපහු ලංකා විස්ථාපිත වුණා. මිනිසු බුද්ධාගම තත්තර ලංකා දැන් අද අපි ඒ වගේ අභියෝගකාරී අපේ බෞද්ධ සලකුණු දෙකින් දෙකින් ඇති වෙන බෞද්ධ ශ්‍රේණියේ මිනිසු ජීවිතවලින් ආයෙත් වෙන කාලෙකටයි දෙකින් දෙකින් අපට පුළුවන් නම් ඒ 19 වෙනි ශතවර්ෂයේ අග භාගයේ 20 වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ අපේ බුද්ධාගම බේරගන්න මේ බුදුන් රැදීමේ සර්ව චාරිත්‍රයේ ආභිචි කළා වගේ අද අපේ ජීවිතයේ මුල් දෙන අභියෝගය විශේෂයෙන් අපේ පුංචි ළමයින්ට ආගම අමතක වෙලා යනවා. තරුණ පරම්පරාවට ආගම අමතක වෙලා යනවා. අපේ කාර්ය බහුලකම නිසා අපට අපේ ජීවිතින් ආගම ඈත් වෙනවා. ඉතින් ජීවිතයේ ටික සංකීර්ණ වෙනකොට ආගම අයින් කරන්නේ නැතුව ආගම තමයි ජීවිතයට සමීප කරගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි. ඒකම සරල චාරිත්‍රයක් වෙච්ච මේ බුදුන් වදින චාරිත්‍රය තමයි ජීවිතේ අංගයක් කරගන්න. එදා අධිරාජ්‍යවාදී අභියෝග මුන්දරාජින් අපි ඒ යුගයෙන් බුද්ධාගම බේරගන්න බුද්ධ වන්දනාවෙන් බුද්ධ වන්දනාව භාවිතා කළා වගේ අද දවසේ අපට එන අභියෝගය
ගෝලීකරණය නිසා විවිධ සංකල්ප සිරිතිරිම් නිසා පටිහිල අදහස් නිසා අපේ සංස්කෘතිය ටික 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 විනාශ වෙන යන කාලෙට අපට පුළුවන් වෙයි අපේ ධර්මවත් එක්ක අපි ගෙදර බුදුන් වහන්සේ පටන් ගත්ත මේ බුදුන් වහන්සේ චාරිත්‍රයේ තුල චාරිත්‍රයේ මාගින් අපේ බුද්ධාගම 21 වෙනි සතවර්ෂයේ ආරක්ෂා කරගන්න. ඒ නිසා මම ඔබ යෝජනා කරනවා ඔබ බුදුන් වහන්සේ පාදවතින් බුදුන් වහන්සේ ඒ ඔබේ ජීවිතයේ සහනය සැලසේ ඔබේ දරුවන්ගේ ජීවිතයේ සහනය සැලසේ අපේ බුද්ධාගම ආරක්ෂා බුදුහම ආරක්ෂා කරගෙන මේ වගකීම් පළවෙනි වගකීම තමයි තමන්ගේ බෞද්ධකම ස්ථාවර කරගැනීම. අපිට පිටින් අභියෝගයනවා තමයි උපේතින්ගේ අභියෝගවල ජන්මදෙන උතුම්කම ලැබෙන අපේ අපේ බෞද්ධකම ගැනම විශ්වසනීයත්වයක් අපේ බෞද්ධකම ගැනම ස්ථාවර භාවයක් අපි ඇති කරගත්තොත් අපි හරියට බෞද්ධ වෙන්නේ නම් බුද්ධාගම රැකගන්න අපි පිටරයිට දොස් කියලා තේරුමක් නැහැ. මුලින් අපි හරි බෞද්ධ වෙන්න ඒ නිසා තමයි බෞද්ධකම ස්ථාවර කරගන්න මේ අභියෝගවල බුද්ධාගම ගලව හැමෝටම බුදුන් වදින්න බුදුන් වදින්නේ චාරිත්‍රය තමගේ ජීවිතයට සම්බන්ධ කරගෙන වැඩගත් වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබ